අනේ හැබැයිටම මේ කට තියෙන දාංගලයක් ඈ දවසේ තියෙන අමාරුම රාජකාරිය තමයි මේ බැටළු පැංචාර කිරිඩින් ගප්පවා ගන්න එක සූපුව හපහප අදිනව නේද දැන් ඉතින් මගේ දත් වහල්ලත් ගලෝලා ඇයි දැන් ඔහොම තප තප ගාලා කුකු බිව්වට මොකද ලොකු වුණාම අපට පයිනුත් ගහලා යයිද දන්නේ නැහැ ඔක්කොම බොන්ටෝනේ හොඳේ බලන්ට කහ බලලා කුරුමා නංගල්ලන්නේ කාටද කියලා එයා අරයට කුරුමා නංගල්ලනවා මෙයා එයාට කුරුමා නංගල්ලනවා බලන්ට අන්තිමට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා හපොයි කවුද හුනේ හැබැටම අලි පැංචෙක් වෙලමැද්දේ පාර හොයාගන්න බැරුව වෙලමැද්දේ අතරමං වෙලාවක්ද මෙන්න බොලි එලවනවා මේක නවතින පාටක් නෑ වගේ ආපහු එලටම ගියා කොහමරි ඉතින් මෙයා එළියට ගන්න එපාය නේද ඒ ගමන වැවට පැන්න නේද දැන් ඉතින් කොහමරි වැවෙන් ගොඩ ගන්න එපාය මේ අලි පැංචා මීට කලින් ඉඳලා තියෙන්නේ සෝමාවතී ජාතික වනෝද්‍යානයේ අලි අම්මත් එක්ක දිව්ලාන ගම්පැත්තට ඇවිත් ගමේදී අතරබං වෙලා ගමේ ලිඳකට වලකට වැටුනොත් එහෙම කොහොම හරි අල්ලලා ආපහු කැලේට අරින්ට ඕනේ මෙයා අරින්ට ඕනේ මා වනාන්තරේනේ වනජීවී පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහත්මයා ඇතුළු කණ්ඩායම ක්‍රියාත්මක වුණා පැංචා වුණාට මේ කාලි දඟකාරේ අල්ලනේ කාර් ලේසි පාසු වැඩක් නෙවෙයි අලි පැංචාව කොහොම කොහොම හරි වැවෙන් ගොඩට ගත්තයි කියමුකෝ හරි ඔයන්නේ කිට්ටුවටම බලමු ඊළඟට මොකද කරන්න හදන්නේ කියලා විද්ද පොඩි බේතා හරි දැන් අල්ලගමු අලි පැංචාට පොඩි හිරිහැරයක් වගේ පෙනුනට මෙහෙම නොකර මෙයා වල්ලන්න පුළුවනේ වදෙන් පොරෙන් අල්ලගත්තේ එයාගේම හොඳටනේ පොඩ්ඩක් හිටින්ට පැංචගේ වයස අවුරුදු එකහමාරක් විතර කුඹුරු මඩවගුරු කටුපඳුරු මැද්දෙන් අලි පැංචව ගිරිතලේ වනජීවි පුහුණු කේන්ද්‍රස්ථානයේ පැත්තට අරගෙන ආවා යාන්ට කැමැත්තක් නෑ වගේ ආ යන් යන් සතියකට වැඩි කාලයක් ගමේ ගෙවල් ළඟට ඇවිත් ගමේ කට්ටිය බිය වැද්දුවේ මෙයා තමයි තව කල් ගත වුණා නම් කාගෙන් හරි මෙයාටත් හිරිහැරයක් වෙන්න ඉඩ තිබුණා. හරි. දැන් යන්ට ලෑති වෙන්න. ආ ආ නැගිටින්න නැගිටින්න. දඟයා ඔලෝ උසන්ටයි කිව්වේ. කට්ටිය මේක ඇතුලේලා දඟයව ලොරියට පැටෙව්වා. ලොරියේ තියෙන්නේ දී පෙට්ටිය. දී පෙට්ටියකින් අරගෙන යන පළමු අලි පැංචවෙන්ට පුළුවන්. උඩවලවේ ඇත්තතුරු සෙවණේට බාර දෙන්නගෙන හිටයි අපට කිව්වේ පොළොන්නරුවේ උපුල් ශාන්ත අපි මෙයාට කන්ට මොනව හරි දෙමු නේද අනේ හරි හොඳ ඇත ඈ ජංගම දුරකථනයෙන් ඡායාරූපත් ගන්නවා හිටු වෙලාම ගන්නට හරි හිටුවටම යනවා බලන්න මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ජංගම දුරකථනේ උදුර ගත්තා නේද ජංගම දුරකථනේ හොඬ වැලෙන් අරන් කටේ තියාගත්තා ඇත් ගොව්වත් ළඟට ආවා අනේ අපේ මේ ජංගම දුරකථනේ අපට අරන් දෙන්න ඇත් ගොව්ව හොඳට පරීක්ෂා කරලා බැලුවා මේක ෆෝන් එක හක්කේ තියාගත්තවද නෑ බොලේ මේක ජංගම දුරකථනේ ගිලලා වෙන්ට පුළුවන් වැඩක්ද මේක වෙන්ට පුළුවන් වැඩක්ද කියලා අපි ටිකක් හොයලා බැලුවා ලංකාවෙත් බොහොම කලාතුරකින් ෆෝන් ගිලපු අලි ඇත්තු ගැන වාර්තා වෙලා තියෙනවා හැබැයි ඉතින් ලංකාවේ අයගේ දුරකථනවල තියෙන දිරවන්ට පුළුවන් දේවල්ද කියලා ටිකක් හොයලා බලන්න ඕනේ එතකට ওই ෆෝන් එකක් දිරව ගන්න පුළුව නැ නේද නමුත් ගිලෙන බව නම් ඇත්ත මේගොල්ලන්ගේ ජංගම දුරකථනයට මොකද වුනේ වටිනා එකක් නිසා දාලා යන්නත් බෑ ඕකට කියලා ඇතා වසුරු දානකම් බලන්න හිටියා
ආයිතින් මේ අලි බෙටි වලට වසුරු කියන්න ඕනේ නේද? ඔය තියන්නේ උණු උණු එම අරන් බලමු කෝල් එක. මොකද මේ සද්දේ? මෙන්න බොලේ ෆෝන් එක. තාමත් හොඳට වැඩ. ලැබුණ එක නම් ලොකු දෙයක්. ඒ වුණාට ඔය අලි බෙටි වල තිබුණු ෆෝන් එකක් ආයෙත් පාවිච්චි කරන්න කොහොමද බෑටම? ආ මෙන්න ෆෝන් එක. මේ තියෙන නෝන්ලගේ ෆෝන් එක. එපානේ ඊයා. අපිරියාවක් ඇති වුණා නම් අපට සමාවෙන්න. අලියා ගිලපු දියුල ගැන අහලා ඇතිනේ. ඒ ගැනත් විවිධ මත තියෙනවා. අලියෙකුට ඇතෙකුට මෙහෙම වස්තුවක් ගිලෙන්න පුළුවන් බව විද්‍යාත්මකව පිළිගන්න පුළුවන්. මෙහෙම දෙයක් වාර්තා වුණොත් වහාම අටපට්ටමට දැනුම් දෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒකට තන තන තියෙන අලි බෙටි වල ජංගම දුරකතන තියෙනවාද කියලා බලන්න යන්න එපා හොඳේ. මේ දෙන්නගෙන් ගුරුවරයා කවුද ගෝලයා කවුද කියලා හොයාගන්නකෝ. ඔය කයි එක ගහින් නැතුව වැඩේ පටන් ගන්න නේද මං කිව්වේ? ඈ ආ හරි පටන් ගන්න හරි. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ තව දින 19කින් විවෘත වේ. ඒ ඔහමද මං ගහන්න කියලා තියන්නේ ඈ. ආන් එහෙම ගහන්න හොඳ කොල්ලා වගේ ওই විදියට ගහන්න. හරි හොඳයි ඈ ටිකක් ඉන්නකෝ